ඒක පොදුවේ කියා දෙන්න මේ විදිහමයි. දැන් සමත භාවනානේ අපි බුද්ධානුස්සති ඒ වගේම අපි ගත්තොත් අසුබේ වඩනවා නම් මෛත්‍රී භාවනාව මරණානුස්සතිය ඔබනේ බෞද්ධයාට සතරම කමතහන් කියලා අපි හුඟා පොත්පත් වල ගන්න හුඟා දෙනෙක් වඩන භාවනා හතරක් නෙමෙයි ඒක. එහෙම කරනකොට සම්මා වායාමයේ තමයි ඉගෙන ගන්න ඕනේ. දැන් මෛත්‍රිය නම් මෛත්‍රී අරමුණක් මෙනෙහි වෙන තැන සම්මා වායාමයේ තියෙනවා. ඊට පස්සේ මෙනෙහි වෙලා ඊගාව කාලේ අපි මේ අංග ඇතිවෙමින් ඉන්නේ යන්නේ කොච්චර හරි අරමුණ වලට අංග ඇති වෙනවා. දැන් මෙතන මේ මෛත්‍රී අරමුණ ගන්න අපේ මනෝ ඉන්ද්‍රිය. මනෝමය පැත්තෙන් ගන්න. ඇහෙන එකෙන් නෙවෙන්නේ. කේන එකෙනුත් නෙවෙයි. අස්වාගෙන මේ භාවනාවත් කරන්නේ. හයෙනුත් නෙවෙයි හැබැයි. ආනාපානයේ අරමුණ ගන්නේ කායේ ඉන්ද්‍රිය. මෛත්‍රී අරමුණ ගන්න කොහෙද? මනෝ ඉන්ද්‍රිය හදපු එක. ඔයගොල්ලෝ මවා ගන්න ඕනේ. සියලු සත්‍යෙ ඉන්නවා නෙවෙයි මවා ගන්නවා. දැන් බුදුහාමුදුරුවන්ගේ ගුණ ඔයගොල්ලන්ට ගන්න පුළුවන්ද? බුදුගුණ මවා ගන්නවා හිතෙන්. ඒකමනේ මේක මනසින් කරන දෙයක්. ඒකයි මේ සමත භාවනා කියන්නේ. වර්තමානයේ නෙවෙයි මේක වෙන්නේ. මේක තේරුම් ගන්න පුළුවන් වෙයි මම පස්සේ ප්‍රඥා ශික්ෂාවේ අපි කතා බහ වෙනකොට තේරුම් ගන්න පුළුවන් තවදුරට. නමුත් දැන් මෙතන ඕනකම තියෙන්නේ ඇත්තටම ඔයගොල්ලන්ට අවශ්‍ය වෙන්නේ සම්මා වායාමයේ කොහොමද මෛත්‍රී භාවනාවේ වෙන්නේ. වැඩින්නේ මෛත්‍රිය මෙනෙහි කරමින් ඉදිරියට යනවා නම් මේ කාලපරතරය ඕන්නේ නැහැ. දැන් අපි හිතමු දැන් මම මෛත්‍රිය මෙනෙහි කරා. සියලු සත්‍ය සුවපත් වේවා. ඊට පස්සේ තව විනාඩි දෙකකින් මම මෙනෙහි කරනවා සියලු සත්‍ය සුවපත් වේවා. නමුත් මේ විනාඩි දෙක තුන වෙන අවධානයක් අපිට ගියා නම් සම්මා වායාමයේ නැහැ. තේරුණා නේද? දැන් එක මම සියලු සත්‍ය සුවපත් වෙලා වේවා කියලා දැන් මෙනෙහි කරනවා. තව තත්පරයකින් ආයෙම නම් මෙනෙහි කරනවා. එතකොට ආධුනිකයාට වාසියක් තියෙනවා අර තත්පරය තුල ඇතුළත වෙන අරමුණකට අපි හිත යන එක නවතිනවා නම් සම්මා වායාමයේ තියෙනවා. තේරුණා නේද? දැන් එහෙනම් අකන්දම මෙනෙහි කරගෙන යනකොට මේක වෙහෙසක් කරගෙන කරන්න බෑ. දැන් ඔයගොල්ලන්ට වචනයක් වේගින් කියාගෙන ගියාගෙන ඕනනම් මෙනෙහි කරනවා කියන්නේ කියනවත් නෙමෙයි. නමුත් කියාගෙන යනකොට වෙහෙසක් ඇති වෙනව නේද? ඒ විදිහට භාවනා කරන්න බෑ. කායික වෙහෙසක් ඇති වෙන්න බෑ භාවනාව. මානසික වෙහෙසක් ඇති වෙන්න බෑ. ඒ කියන්නේ මෙනෙහි වෙන්න ඕනේ ඔයගොල්ලන්ගේ මනසට ගැළපෙන විදියට. ඒක කෙනාට වෙනස් වෙන්න පුළුවන් මේකේ තරතරේ. ඒක එකිනෙකට සාධාරණ දෙ නෙමෙයි ඊගාවක් කියලා. නමුත් ප්‍රියුත්තේ සම්මා වායාමයේනකොට ඔයගොල්ලෝ මයි මෙනෙහි කරන්නේ මෛත්‍රී අරමුණ විතරයි. වෙන දේවල් කොච්චර කල්පනා වුණත් ඒකට අවධානය යන්නේ නැහැ. තේරුණා නේද? වෙන ශබ්ද කොච්චර ඇහුණා ඇහෙනවා විතරයි අවධානය යන්නේ නැහැ. අර නැල්ලුම් කමලකට ඉන්නා වගේමයි තමයි ඒක. ඕක අපේ මේ සංසාරේ හදන්න අපි ওই දේම යොදා ගන්නවා. දැන් මේ සංසාරේ නැති කරන්නේ මේ දේ යොදා ගන්නකොට ලොකු ගැටලුවක්. කොච්චර අපිට තියෙන ප්‍රශ්න. නැතු බුදුහාමුදුරුවෝ මේ අපිට බැරි දෙයක් කියනවා නෙමෙයි. මහා අමාරු දෙයක් කියනවා නෙමෙයි. අමාරු වෙලා තියෙන්නේ ඔයගොල්ලන්ට සංසාරේ හදන එකට මේවා ඕන තරම් බැරෑරුම් දේවල් කරගන්න. දැන් බලන්නකෝ ඔයගොල්ලෝ කරන එදිනෙදා ජීවිතයේ කරන අමාරු වැඩ ටිකයි මහන්සි වෙන ටිකයි බැලුවා මේ මොන. මේවැ මේ මහන්සිය මොකක්ද? කායික මහන්සිය මොකක්ද? මානසික තේට්ටුව මොකක්ද? තාපර. නමුත් අපි මේක කරන්න ඕනේ. අර ඕන එකක් තමයි. මේ දේ වෙන්නේ අපේ තියෙන මානසිකව බලපාන හතුරු ටිකකින් වෙන දෙයක්. මේ හතුරු කියන්නේ බාධා ටික. ඒවට කියනවා බුදුහාමුදුරුවෝ නීවරණ. නීවරණ ගැන අපි පැහැදිලි කිරීමක් පස්සේ හොඳට කරමු. තේරුණා නේද? අපිට නීවරණ කියන මානසික ධර්මයක් තියෙනවා. මේ ධර්ම බලපාලා අපිට මේක නරකයි අපි හිතන දේ හොඳයි කියන. හැම වෙලේම ඕක කරලා දෙන්න. එතකොට අපිට මේවා ප්‍රශ්න වෙනවා. තේරුණා නේද? නැත්නම් ඔයගොල්ලන්ට දැන් ඔයිට වැඩිය අමාරුයි ලෞකික වැඩක් කරනවා ජීවිතේ දිනුනුව සඳහා කරන වැඩක් ඔයිට වැඩිය අමාරු වුණාට ඕන හැටි මහන්සියෙන් කරන්නේ. මොකද ඒකට හේතුව ඔයගොල්ලන්ට නීවරණයකට උදව් කරනවා. මේ වැඩේට නීවරණ බාධා කරනවා. තේරුණා මේ දෙකේ වෙනස. ඒ කියන්නේ අපේ අභ්‍යන්තරයේම ඉන්න එක බලවේගයක් බලවේගය කියුවට අපි ළඟ දැන් තියෙන එක
අලුතෙන් හැදෙන නිකන් මේ තොවිල් වලින් මහක් කරන්න පුළුවන් එකක් නෙවෙයි මේ. අපි ළඟ දැන් ත්‍යාත්මක මානසික ගතිය. අර ලෞකික වැඩ කරන්න ගියාම මොන තරම් මහන්සි වෙන්න වෙහෙස වෙන්න ඒවා ඒගොල්ලෝ උදව් වෙනවා. මේ වගේ බුදුහාමුදුරුවෝ පෙන්නන මේ විමුක්තිය කරා යන ගමනකදී ඒක බාධා කරනවා. ඒක නිසා නීවරණ කියලා නිවන මහනවා කියලා එකට බුදුහාමුදුරුවෝ නමක් දීලා. දැන් නීවරණ තමයි ඔය ප්‍රශ්න දෙන්නේ. ඒ කියන්නේ අපිට හැදෙන්නේ අපි ළඟ ඇති වෙන්නේ අපිට මේ දේ කරගන්න බැරි වෙලා යන නීවරණ හරහා එන බලපෑම උදා. නමුත් ඔයගොල්ලෝ ටික ටික කුරු වෙනකොට මේ නීවරණ පරදිනවා. අවදාන. පරදිනාට පස්සේ ඔයගොල්ලන්ට ඕන විදිහට මේ භාවනාව ඔයගොල්ලන්ට දෙනවා. නීවරණ ආය මේකට ලොකු අකුල් දෙමින් කරන්නේ නැහැ. ඒතරම් ශික්ෂාවෙන් කුරු වෙන්නේ. කුරු වෙනකන් දැන්.